වසර ගණනාවකට කලින් අපේ පෘථිවි ග්‍රහලෝකය ව්‍යසනකාරී සිදුවීමකට මුහුණ දුන්නා. කුරුළු නොවන, ඒ කියන්නේ නන්නේවියන් ඩයිනෝසරයන් සහ තවත් බොහෝ විශේෂ අතුගා දැමූ යෝධ ග්‍රහක බලපෑමක් මේ පෘථිවිය සිදු වුණා. නමුත් මේ විනාශයෙන් දිවි ගලවාගත් අය විසින් නව ලෝකයක් නිර්මාණය කළා. වඳවියෑමෙන් පස්සේ ඩයිනෝසරයන්ගේ සෙවණැලි තුල සැඟවිලා හිටපු ශීරපායින් සහ අනිකුත් කුඩා ජීවීන් වර්ධනය වෙන්න, ඒ වගේම විවිධාංගීකරණය වෙන්න පටන් ගත්තා. අවසානයේදී අදාපි දකින පෘථුවේ ඇදහිණු හැකි පරාසයක ජීවි ස්වරූපයන් බිහි වුණා. මේ නව ලෝකයේ යෝධ පක්ෂීන්ගේ සහ මාංශ භක්ෂක මාසු පියල්ලගේ ඉඳලා සේබටූත් කොටියන් සහ දැවැන්ත ග්‍රවුන්ඩ් ස්ලොත්ලා දක්වා අමුතු, ඒ වගේම පුදුමාකාර ජීවීන්ගෙන් පිරීලා ගියා. ඉක්තිසෝර සහ ප්ලීසියසෝර වැනි පැරණි උරගයන්ගේ අඩුව පුරවන්න දරුණු මෙගලඩෝන් මෝරු වගේ නව සහ බලවත් විලෝපිකයන් සාගරයේ ආධිපත්‍ය ගත්තා. මාද්වීප පුරා පැතිරී ඇති විශාල තනබිම් සහ වනාන්තර විවිධ විශේෂ රසකට නව වාසස්ථාන සපයමින් ලෝකේ භූදර්ශන පරිවර්තනය කරන්න ගත්තා. ඩයිනෝසරයන්ගෙන් පසුව අපේ පෘථිවිය කොහොම තැනක්ද කියලා බලමු මෙන්න මේ ලස්සන වීඩියෝ තුලින්. ඩයිනෝසරයන් වඳ වෙලා වසර මිලියනයකට විතර පස්සේ අපේ පෘථිවිය අද තියෙන ස්ථානයට වඩා ගොඩක් වෙනස් ස්ථානයක්. පැලියෝජීන යුගය ලෙස හැඳින්වෙන මේ කාලය තුල මහද්වීප තාම චලනය වෙමින් සහ හැඩය වෙනස් කරමින් තමයි තිබුණේ. පෘථිවිය පුරා පැතිරී ඇති නිවර්තන වනාන්තර සමග ග්‍රහලෝකයේ දැන් පවතිනෝටත් වඩා ගොඩක් උණුසුම් වූ අතර මුහුදු මට්ටමත් ඉතාමත්ම ඉහළ මට්ටමක තමයි තිබුණේ. මේ පැලියෝජීන යුගය ශීරපායින් පක්ෂීන් සහ උරගයන් බහුල වීම මගින් සංරක්ෂිත වූ අතර එවයින් බොහෝමයක් අද අපි දකින විශේෂ වලට වඩා ගොඩක් වෙනස් කට්ටිය. විවිධ ආහාර ජාල සහ විශේෂ අතර අන්තර්ක්‍රියා සමග එකල පරිසර පද්ධතිත් වෙනස් වෙලා තිබ්බා. ඒ වගේම තමයි වෙනස් වෙන පරිසරයට පරිණාමය වෙන්න සහ අනුවර්තනය වෙන්න මේ ජීවීන් පටන් අරගෙන තිබ්බා. විශාල ඩයිනෝසරයන් දැන් ශීරපායින්ට පෘථුවිය ආධිපත්‍ය දීලා යන්න ගිහින් මේ ග්‍රහක බලපෑමෙන් වසර මිලියන කිහිපයක් ඇතුළත පොසිර වාර්තාව ශීරපයින්ගේ විවිධත්වයේ අසාමාන්‍ය වැඩිවීමක් අපිට පෙන්눔 කරනවා. අද අපි දකින ශීරපයින් බවට පරිණාමය වුණු මුගාන කොඩොන්ටිස් නමින් හැඳින්වෙන ශ්‍රීවැනි ශීරපයින්ගේ පරිණාමයේ තේරුම් ගන්න ඕනෑතරම් පොසිර සාක්ෂි තියෙනවා. මීට වසර මිලියන 165කට පමණ පෙර ජුරාසික් යුගයේ ඉඳලා ශීරපයින්ගේ පැරණිදම පොසිර සමහරක් අපේ ලෝකේ ජීවත් වන ශ්‍රියුස්ලට සමාන පරිමාණයෙන් සහ හැඩයෙන් යුතු කුඩා කෘමීන් ආහාරයට ගන්න කුඩා සතුන්. මෙයාලා අතර සෙන්ටිමීටර් 10ත් 12ත් අතර දිගකින් යුත් මෙගා ජොස්ටිඩෝන් නම් වසර මිලියන 200ක් පරණ විශේෂකුත් හිටියා. එයා බොහෝ විට ක්‍රුමීන් සහ කුඩා උරගයන් ආහාරයට ගත් විශාල මොලයක් තියෙන නිසාචර සතෙක්. මෙයාලගේ මොලේ විශාලත්වය මේ ප්‍රදේශයේ ශබ්ද, ඒ වගේම සුවඳ හොඳින් හඳුනා ගන්න උදව් වුණා. මේ පරිණාමීය ලක්ෂණය උරගයන් සමග ආහාර තරංගෙන් වැළකීලා හෝ අතීතයේ ඩයිනෝසරයන්ට ගොදුරු නොවී ඉන්නත් මෙයාලට උදව් වෙලා තියෙනවා. එක විශ්වාස කරන්න අපහසු දෙයක්. නමුත් අද අපි ඇතුළු සියලුම ශීරපයින් පැවතෙන්නේ මේ එක රේඛාවෙන් ගැලවී ගිය කොටසින්. සාගරවල ඩයිනෝසරයන්ගෙන් පසුව පෙනී සිටි පළමු සතුන් තමයි ඇමොනයිට්. නූතන නෝටිලස්ගේ ඥාතීන් තමයි මේ. මේගොල්ලන් සාගරයේ වැදගත් විලෝපිකයන් අතර සමුද්‍ර පරිසර පද්ධතියේ සමතුලිතත්වය පවත්වා ගන්න ගොඩක් උදව් වුණා. ශීරපයින් සහ ඇමොනයිට් වලට අමතරව ඩයිනෝසරයන්ගේ වඳවියෑමෙන් පස්සේ පෘථිවියේ අනිකුත් මුල් සතුන් අතර උරගයන් සහ පක්ෂිනුත් ඇතුළත් වුණා. මුල් පක්ෂි විශේෂ බොහෝ දුරට පොඩි. එයාලා බොහෝ දුරට අපේ ගේ කුරුල්ලන්ට සමාන ප්‍රමාණයෙන් තමයි හිටියේ. ඒ කාලේ උරගයන් අතර කැස්බෑවන්, කටුස්සන් සහ සරපයන් ඇතුළත් වුණා. පොසල සාක්ෂි පෙන්눔 කරන්නේ මේ මුල් ශීරපායින් කාලයත් සමග ප්‍රමාණයෙන් සහ හැඩයෙන්, ඒ වගේම විශේෂිත වාසස්ථාන සහ ආහාර ප්‍රභවයන්ට අනුවර්තනය වීමේදී වෙනස් වුණා කියලා. උදාහරණයක් විදියට තල්මසුන් පරිණාමය වුණේ මීට වසර මිලියන 50ක් 52කටත් පමණ පෙර ජීවත් වෙච්ච භූමිෂ්ඨ මුතුන් මිත්තෙක්ගෙන්. එයා තමයි ආටියෝඩැක්ටිල්. මේගොල්ලන් අද අපි දකින සම්පූර්ණ ජල තල්මසුන් බවට පත්වන තෙක් ක්‍රමක්‍රමයෙන් ජලයේ ජීවිතයට හොඳින් අනුගත වෙලා තියෙනවා. මේ සත්වයාව පැකටිස් කියලා හඳුන්වනවා. විද්‍යාඥයන් පළමු තල්මසුන්ගේ කෙනෙක් විදියට මුලින්ම සොයාගත්ත මෙන්න මේ සතා. එයා එළුවෙක්ගේ ප්‍රමාණය කකුල් 4 7ක්. ගොඩබිම සතෙක්ගේ සිරුරක් තිබුණත් එයාගේ හිස තල්මසුන්ගේ සුවිශේෂී දිගු හිස් කබලට අතිශය සමාන වුණා. ඉතින් කාලයගේ ඇවෑමෙන් මේ සත්තු ජලයට අනුවර්තනය වෙලා මේගොල්ලන්ගේ අත්පා අහිමි වෙලා මේගොල්ලන්ගේ නාස් පුඩු ඒගොල්ලන්ගේ පිටට මාරු වුණා. ඒ වගේම තමයි අත්පා 4 ෆ්ලිපර්ස් බවට පත් වුණා. ඉතින් සාගරයේ විලෝපිකයන් අඩු නිසා එයාලා විශාල විදියට වර්ධනය වුණා.
පැරණි ගොඩ්වානා සහ ලොරොසියා මහද්වීප අතර පැවති නොගැඹුරු මුහුදක් වන තෙතිස් මුහුදු කලාපෙන් මේගොල්ලන්ගේ පොසිල අපි හොයාගෙන තියෙනවා. මයෝසින යුගයේදී සාගරයේ විවිධ සාගර සතුන්ගේ නිවහන වූ අතර අදවන විට ඩොල්ෆින්, තල්මසුන්, මුහුදු සිංහයන්, සීල් සතුන්, මුහුදු කැස්බෑවන් සහ විවිධ මාළු වර්ග වැනි බොහෝ ජීවීන් මේ සාගරයේ ජීවත් වෙනවා. කෙසේ වෙතත් එතැන් සිට වඳ වී ගොස් ඇති ප්‍රාග්ඓතිහාසික සාගර සතුන් ගොඩක් ඉන්නවා. මෙගලොඩෝන් කියන්නේ යෝධ ප්‍රාග්ඓතිහාසික මෝරෙක්. ඉතින් මෙයා ප්‍රථම වරට ලෝකේ පෙනී ඉන්නේ මීට වසර මිලියන 23කට පමණ ඉස්සෙල්ලා මයෝසින යුගයේදී කියලා තමයි විද්වතුන් අනුමාන කරන්නේ. මෙගලොඩෝන් කියන්නේ සාගරවල ඉහළම විලෝපිකෙක්. එයා දිගින් මීටර 108ක් දක්වා වර්ධනය වුණු සතෙක් කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. එයා මෙතෙක් ජීවත් වුණු විශාලතම මෝරුන්ගෙන් කෙනෙක් වෙන්නේ අන්න ඒ නිසා. මෙගලොඩෝන් පිහිනන කාලය තුල සාගරවල සිටි අනිකුත් ප්‍රාග්ඓතිහාසික සමුද්‍ර සතුන් උනේ බැසිලෝසෝරස් වැනි ජීවි. නෑ නෑ එයා නෙමෙයි. එයාලා මීටර් 15කට වඩා දිගට වැඩෙන්න පුළුවන් සතුන්. ඒ වගේම තමයි විශාල ප්‍රාග්ඓතිහාසික තල්මසෙක්. එයා ඉයෝසීන යුගයේ ජීවත් වුණු කෙනෙක්. ඒ වගේම තමයි එයා පැරණිතම තල්මසුන්ගෙන් කෙනෙක්. එකල සාගරවල තවත් ඉහළම විලෝපිකෙක් සිටි අතර යම් මෙගලොඩෝන්ට වඩා විශාල සතෙක්. අපි කතා කරන්නේ ලෙවයටන් ගැන. මීට වසර මිලියන 8ක් 12ක් පමණ පෙර මයෝසින යුගයේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික තල්මසෙක් තමයි මේ. මේ තල්මසා මීටර 13ක් පමණ දිගට ඇස්තමේන්තු කරලා තිනවා. ඒ වගේම දරුණු විලෝපිකෙක් බව හැඟවෙන තියුණු දත් පවා මෙයාට තිබිලා තියෙනවා. ලෙවයටන් කියන්නේ නූතන ස්පර්ම් තල්මසුන්ගේ සමීපතම ඥාතියෙක්. නමුත් අතීතයේ සාගරවල මෝරුන් සහ තල්මසුන් විතරක් නෙමෙයි තවත් ගොඩක් කට්ටිය හිටියා. ඩන්ක්ලියෝතියස් කියන්නේ ඩෙවෝනියානු යුගයේ ජීවත් වෙච්ච දැබැන්ත ප්‍රාග්ඓතිහාසික මත්සෙක්. මෙයාගේ විශාල ප්‍රමාණයේ බලවත් හකු සහ අස්ථි සන්නාහය නිසා එයා ඉතාමත්ම ශක්තිමත් මාළුවෙක් විදිහට තමයි විද්වතුන් හඳුනගෙන තියෙන්නේ. ජුරාසික් පාක් චිත්‍රපටයේ මගින් ජීවමාන කරපු ප්‍රසිද්ධ මොසසෝරස් කියන්නේ ක්‍රටේසියස් යුගයේ අවසාන කාලයේ ජීවත් වෙච්ච සමුද්‍ර උරග වර්ගයක්. මේ මනිනලද විශාලතම පොසිල නිදර්ශකය මීටර 17ක් දිග වුණා. මොසසෝරසට ෆ්ලිපර්ස් 4ක් සහ ජලය හරහා වේගෙන් පිහිනන්න ඉඩ සලසන බලවත් වල්ගයක් සහිත දිගු සරල ශරීරයක් තිබ්බා. මෙයාගේ හිස් කබල දිගටිය අතර මසුන් සහ අනිකුත් ගොදුරු අල්ලා ගැනීමට භාවිතා කරන තියුණු උල්දත් රාශියක් තිබ්බා. නමුත් එහි විශාලත්වය සහ භයානක පෙනුම තිබියදී මොසසෝරස් ඩයිනෝසරෙක් නෙමෙයි යෝධ කටුස්සෙක් කියලා තමයි විද්වතුන් අපිට කියන්නේ. ඒ කියන්නේ මෙතෙක් ජීවත් වෙච්ච විශාලතම සහ සාර්ථකම සාගර උරගයන්ගෙන් කෙනෙක් විදියටත් අපිට මෙයාව වර්ග කරන්න පුළුවන්. ඉතින් මෙයාට පස්සේ සාගරයට එන්ටර් වෙන්නේ ආචිලොන්. මෙයා ක්‍රටීසියස් යුගයේ අගභාගයේ ජීවත් වෙච්ච මුහුදු කැස්බෑ විශේෂයක්. ඒ වගේම තමයි එයාලා මෙතෙක් ජීවත් වෙච්ච විශාලතම කැස්බෑවන්ගෙන් කෙනෙක්. මෙයාලා පරිණාමය වෙලා ජල ජීවිතයට අනුවර්තනය වුණු බොහෝ ජීවීන්ගෙන් 14ක් විතරයි. නමුත් ජීවේ විවිධාංගීකරණය වෙලා විවිධ විශේෂ වලට බෙදිලා ගියේ මේ සාගරේ විතරක් නෙමෙයි. අපේ ගොඩබිමේ පෙනී හිටපු අමුතු පෙනුමක් තියෙන ජීවීන් ගොඩක් හිටියා. මීයන් වැනි ගොඩබිම ජීවත් වූ ජීවීන් මුල් කාලයේ ශ්‍රූ වැනි ශීරපයන්ගෙන් පරිණාමය වූ අතර මීයන්, ලේනුන්, බීවර් සහ තවත් බොහෝ විශේෂතුළු විවිධ විශේෂ වලට විවිධාංගීකරණය වෙන්න මෙයාලට පුළුවන් වුණා. මාංශ භක්ෂකයනුත් මුල් කාලයේ ශ්‍රූ වැනි ශීරපයන්ගෙන් පරිණාමය වෙලා බලලුන්, බල්ලන්, වලසුන් සහ අනිකුත් විලෝපිකයන් විශේෂ බිහි කළා. ෆෙලිඩි කියන බලල් පවුලේ සමාජිකයන් පැලියුසීන යුගයේ ජීවත් වූ මියාසිඩ්ස් නම් කුඩා ශ්‍රූ වැනි ශීරපයින් සමූහයකින් පරිණාමය වුණා කියලා තමයි විශ්වාසයක් තියෙන්නේ. ආසන්න වශයෙන් වසර මිලියන 66 ඉඳලා 56 දක්වා කාලයක තමයි මේක වෙලා තියෙන්නේ. මියාසිඩ් යනු කුඩා ගොදුරක් දඩයන් කිරීමට අනුවර්තනය වුණු විවිධ මාංශ භක්ෂක ශීරපයින්ගේ සමූහයක්. එයාලා වර්තමාන මුගටි වගේ සත්තු. කාලයාගේ ඇවෑමෙන් සමහර මියාසිඩ් විශේෂ විශේෂිත ලක්ෂණ වලින් සමන්විත වුණා. ඉතින් ඒ අනුව එයාලට ඇතුළට සහ එළියට ගන්න පුළුවන් නියපොතු, ඒ වගේම වඩා බලවත් හකු සහ වඩාත්ම කාර්යක්ෂම දඩයක් කරුවෙක් වෙන්න ඕන සියලුම දේ ලැබුණා. මේ විශේෂිත මියාසිඩ් වලින් එකක් ප්ලෞරුස් විදිහට හඳුන්වනු ලබන්නේ පැරණිතම බලලුන් වැනි සතුන්ගෙන් එක වර්ගයක්. ප්ලෞරුස් ජීවත් වුණේ ඔලිගොසීන් යුගයේ, ඒ කියන්නේ මීට වසර මිලියන 30කට විතර ඉස්සෙල්ලා. නවීන බලලුන්ගේ ලක්ෂණ කිහිපයක් තිබුණු මෙයාලට ආපසු ඇතුළට ඇද ගන්න පුළුවන් නියපොතු සහ වඩා බලවත් බයිට් ෆෝස් එකක් තිබුණු සතුන්. මෙයාලා පරිණාමය වෙලා විවිධාංගීකරණය වෙලා අවසානයේ සේබටූත් කොටියන් ඇතුළු විවිධ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සහිත විවිධ බලලුන්ගේ පරම්පරාවක් නිර්මාණය කරා. සේබටූත් කොටියන්ගේ වඩාත්ම ප්‍රසිද්ධ කණ්ඩායම් වලින් එකක් තමයි ස්මයිලඩොන්ටි ගෝත්‍රය. මේ ගෝත්‍රයට ස්මයිලඩොන් සහ හොමෝතීරියම් ඇතුළත් වුණා.
මේ බලලුන් දඩයන් කිරීම සඳහා සහ සමහර විට විලෝපිකයන්ගෙන් එරෙහිව ආරක්ෂා වෙන්න එයාලගේ කටෙන් එළියට පැනලා තියෙන විශාල දත් භාවිතා කළා. සුනක පවුලේ කැනීඩේ කුලේ පැරණිතම සමාජිකයන් වසර මිලියන 56 ඉඳලා 33.9ක් දක්වා කාලයකට පෙර ඉයෝසිනු යුගයේ මුල් වරට පෘථිවිය දර්ශනය වුණා. කෙනඩිස් යනු මීට වසර මිලියන 40කට පමණ පෙර වර්තමාන උතුරු ඇමරිකාවේ ජීවත් වෙච්ච හෙස්පරොන්සියස් නම් කුඩා නරියෙක් වගේ සතෙක්. හෙස්පරොන්සියස් බල්ලන් බුරුකයන් හිවලුන් සහ කයෝටි වැනි අනිකුත් සියලුම නවීන කැනීඩේවල මුතුන් මිත්තන් කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් තැනිතලාවේ සැරිසරමින් සිටි ප්‍රාග්ඓතිහාසික බලලුන් සහ බල්ලන් හැර වෙනත් විලෝපිකයන් මේ ලෝකෙ හිටියා. ෆොරස්ට් රසට්ස් කියලා හඳුන්වන ටෙරර් බර්ඩ් කියන්නේ ඩයිනෝසරයන් වඳ වී වසර මිලියන 2කට පසුව පමණ ඇමරිකාවට ආවෙනිකුණු විශාල ඒ වගේම පියාසර කරන්න බැරි කොල්ලකාරී පක්ෂීන් සමූහයක්. ටෙරර් කුරුල්ලන් මේ ලෝකෙට ආපු නිශ්චිත කාලේ අපිට හොයාගන්න බෑ. නමුත් එයාලා වසර මිලියන 62 58 අතර කාලයකට පෙර පැලියුසිනු යුගයේ අගභාගයේ හෝ මුල් ඉයෝසිනු යුගයේ ජීවත් වූ සතුන් කියලා තමයි විශ්වාසයක් තියෙන්නේ. ටයිටනස් වලේරි කියන්නේ දේශගුණික විපර්යාස සහ අනිකුත් විලෝපිකයන්ගේ තරඟකාරීත්වයේ හේතුවෙන් වසර මිලියන 1.8කට කලින් වඳ වී යාමට පෙර මේ පක්ෂීන් පවුලේ වසර මිලියන ගණනක් ඇමරිකානු මහද්වීපයේ ආධිපත්‍ය දරපු අවසාන සහ විශාලතම ටෙරර් බර්ඩ් වර්ගය. ටයිටනස් මාංශභක්ෂක පක්ෂියෙකු වෙන්න පුළුවන්. නමුත් එයා වෙනත් පක්ෂීන් සහ ශීරපයින් වගේ උරගැන් සහ සමහර විට විශාල ක්‍රූමීන් එවැගේම අපෘෂ්ඨවංශීන් පවා දඩයන් කරන් ආහාරයට ගන්න ඇති. උතුරු සහ දකුණු ඇමරිකාවේ විවිධ ස්ථානවලින් මේගොල්ලන්ගේ පොසිල අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මෙයාලගේ අස්තිවල දත් සලකුණු සහ මේගොල්ලන්ගේ දිරෝපු නැති ආහාර කොටසුත් අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේ ආහාර කොටස්වල බහුල වශයෙන් තිබ්බේ මාංශ කොටස්. සමහර නූතන පක්ෂීන් ඩයිනෝසරයන්ගෙන් පැවතෙන්නන් වන අතර වනාන්තර රාසීස්ලා ඒකේ නොවන පක්ෂීන් පවුලක්. ගොඩක් අය මෙයාලව දැක්කම හිතන්නේ එයාලා ඩයිනෝසරයන්ගෙන් එන සතුන් කියලා. නමුත් එයාලා ඩයිනෝසරයන්ගෙන් ස්වාධීනව පරිණාමය වෙච්ච පැලිගොලාන්ති ලෙස හැඳින්වෙන පියාසර කරන්න බැරි පක්ෂීන් සමූහයකට අයත් වන වෙනස්ම වෙනස් පක්ෂීන් සමූහයක්. මේ පවුලට නවීන පැස්බරා, එමු කිවි සහ ලෝකේ මාරාන්තිකම කුරුල්ලවන කැස්පරිත් ඇතුළත් වෙනවා. නමුත් මේ ලෝකේ මේ කාලේ පෙනී සිටපු එකම විකාර සත්වයා වුණේ මේ ටෙරර් බර්ඩ් කුරුල්ලම නෙමෙයි. ප්‍රාග් ඓතිහාසික අලසයන් එහෙමත් නැත්නම් ස්ලොත් විශේෂ කිහිපයක් පරිණාමය වෙලා ජීවත් වුණේ සෙනසොයික් යුගයේ වන අතර ඒ වසර මිලියන 66කට පමණ පෙර සිට අද දක්වා ජීවත් වෙනවා. බිම් අලසයන් එහෙමත් නැත්නම් ග්‍රවුන්ඩ් ස්ලොත්ස් කියන්නේ ඔලිගොසීන් යුගයේ ඉඳලා වසර මිලියන 33.9කට පමණ පෙර සිට වසර 11700කට පමණ පෙර විහිදී ගිය ප්ලයිස්ටොසීන් යුගයේ දක්වා ජීවත් වෙච්ච විශාල වලසුන්ගේ පවුලක්. එයාලා කකුල් 4න් ඇවිද ගිය විශාල නියතින සතුන්. ඒ නියපොතු ආරක්ෂාවට සහ කැණීම් සඳහා භාවිතා කරන්න ඇති. ගස් අලසයන් ඔලිගොසීන් යුගයේ ඉඳලා අද දක්වා ජීවත් වෙනවා. එයාලා වෘක්ෂලතා ආදී ආහාරයට ගන්න අහිංසක සතුන්. එයාලට ලැබිලා තියෙන දිගු අත්පා සහ වක්‍ර නියපොතු නිසා ගස් හාරලා පහසුවෙන්ම ඒව ඇතුළේ තියෙන දේවල් ආහාරයට ගන්න පුළුවන්. අද ඉතිරි වෙලා ඉන්න ගස් අලස විශේෂ දෙක තමයි ඇඟිලි දෙකේ ස්ලොට් සහ ඇඟිලි තුනේ ස්ලොට්. දැන් මෙහෙම සත්තු ගැන කතා කරන් එද්දී සරපයන් කොහෙන් ආවද කියලා ආදන් හිතනවා ඇති. සරපයන්ගේ පරිණාමයේ ඉතිහාසයේ සංකීර්ණ. ඒ නිසා අපිට ඒක සම්පූර්ණයෙන්ම වටහා ගන්න බැහැ. නමුත් විද්‍යාත්මක සාක්ෂිවලට අනුව සරපයන් පරිණාමය වෙලා තියෙන්නේ මීට වසර 100කට පෙර ඩයිනෝසරයන්ගේ කාලේ ජීවත් වෙච්ච කඳන්වල හිටපු ස්ක්වයමේට්ස් කියන කුඩා කටුස්සන් වගේ මුතුන් මිත්තන් කණ්ඩායමකින්. ඉතින් මේ ස්ක්වයමේට්ස්ලා බොහෝ විට මුල් ශ්‍රූවැණි ජීවීන් වගේ වනාන්තර බිම්වල ජීවත් වෙච්ච කුඩා කෘමීන් අනුභව කරන ජීවීන් වර්ගයක්. කාලයගේ ඇවෑමෙන් මේ සතුන් සමහරක් දිගටි සහ පාද රහිතව ඉපදෙන්න ගත්තා. අර්ෆි අණ්ඩගුඩයි වැනි සර්පයන්ගේ පැරණිතම පොසිල වසර මිලියන 95කට පමණ පෙර සිට පැවතෙන නවීන සර්පයන්ගේ නම්විශිලි හිස්කබලක් සහ දිගු සිහින් සිරුරක් තිබීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. ටයිටනබෝවා කුඩා බෝහා සමූහයකින් පරිණාමය වෙලා මෙතෙක් සුවාගෙන තියෙන විශාලතම සර්පයා විදියට පෘථිවිය ජීවත් වෙලා තියෙනවා. ඉතින් දැනට හොයාගෙන තියෙන විශාලතම නිදර්ශකය මීටර 12.8ක් දක්වා දිග සහ කිලෝග්‍රෑම් 1135ක් දක්වා බරින් යුක්ත වෙනවා. සර්පයන් ශෘජුවම පරිණාමය වුණේ කුඩා කටුස්සන් වගේ ජීවීන්ගෙන් නොව ඩයිනෝසරයන්ගේ කාලේ ඉඳලම හිටපු කුඩා කටුස්සන් වර්ගයකින් කියලා තවත් මතයක් තියෙනවා. ඉතින් එතන ඉඳලා එයාලා පරිණාමය වෙලා අද අපි දන්න විවිධ සර්පයන් බවට පරිණාමය වුණා. අවසානයේදී අපි කෙටියෙන් කතා කරමු අපි ගැන. ෆොසිල් සාක්ෂිවලින් පෙනී යන්නේ මුල් ප්‍රයිමේට්ස්ලා
කුඩා සිරුරු තිබුණු දිගු වල්ග සහ අත්පා වලින් ගස්වල එලිලා ගිය සතුන් කියලා. මේ අනුවර්තනයන් ගස් නැගීමට සහ ආහාර සොයා ගැනීමට ප්‍රයෝජනවත් වුණා. කාලයාගේ ඇවෑමෙන් ප්‍රයිමේටාවන් වඳුරන් වානරයන් සහ මිනිසුන්ද ඇතුළුව අද අපිට ලෝකේ දකින්න ලැබෙන විවිධ ප්‍රයිමේට් කණ්ඩායම් බවට පරිණාමය වුණා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයාලට අරන් එනවා. ඒ වීඩියෝ එකෙන් අපි අයිස් ඒජ් එක ගැන විවිධ වානර වර්ග සහ එයල ජීවත් වුණු ආකාරය ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. එහෙනම් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතු subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.